ඉතින් අද ටේස්ටි කිචන් YouTube channel එකත් එක්ක තුලා ඉන්න ඔයගොල්ලෝ හැමදෙනාම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලමු අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් පාවිච්චි කරලා රසට හදාගන්න පුළුවන් පුඩින් එකක්. ඉතින් මේක කෝපි පුඩින් එකක්. ඉතින් අපි බලමු මේක රසට හදාගන්නේ කොහොමද කියලා. අවශ්‍ය කරන ද්‍රව්‍යයන් සහ ප්‍රමාණයන් සේරම මම පල්ලේ description box එකේ දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතන ඉඳන් මේක හදන වීඩියෝ එක බලාගන්න පුළුවන්. මම මුලින්ම මේ වගේ කප් එකකට ජෙලටින් ග්‍රෑම් 30ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට වතුර මිලිලීටර 120ක් එකතු කරනවා. ඉතින් මේ වගේ ඇඟිල්ල දාන්න පුළුවන් මද රසනේ උණු වතුර තමයි එකතු කරගන්නේ. දැන් මම මේ විදිහට ජෙලටින් ටික හොඳට මේ වතුරත් එක්ක දිය කර ගන්නවා. ඉතින් මම දැන් මේ වගේ වෙනත් කප් එකකට කෝපි වලින් තේ හැඳි දෙකක් වෙන්න එකතු කර ගන්නවා. ඊට පස්සේ කලින් වගේම මද රසනේ උණු වතුර මිලිලීටර 60ක් මම මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේ කෝපි ටික හොඳට වතුරේ දිය කර ගන්නවා. ඊට පස්සේ මම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර 500ක් එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් කෝප දෙකක් වෙන්න එකතු කර ගන්නවා. දැන් මම කිරි ටික එකතු කරගත්තට පස්සේ මම අර හදාගත්ත කෝපි එක මේ වගේ පෙරා ගන්නවා. ඉතින් මේ විදිහට පෙරලා එකතු කරන්න නැත්නම් කෝපි කුඩු ටික කිරියකට එකතු වෙනවා. එතකොට අපේ පුඩින් එකේ කෝපි කුඩු හැපෙන්න පුළුවන්. දැන් මම මේකට එකතු කරගන්නවා සීනි මේසෑන්දි 4ක්. ඉතින් ඔයාලට කැමති නම් මේකට මේ වෙලාවේදී මුද්දරප්පලම් එකතු කරගන්න පුළුවන්. ඉතින් එහෙම එකතු කරගන්න පුළුවන් නම් මේක තවත් රස වෙනවා. ඉතින් මං ගාවද මුද්දරප්පලම් නැහැ. එහෙනම් මම එකතු කරන්නේ නැහැ. ඉතින් මම දැන් සීනි ටික දිය වෙනකම් මේක හොඳින් ලිපේ තියාගන්නවා. දැන් සීනි ටික දිය වෙලා මේ වගේ කිරි එක යන්තමට උතුරන ගමන් තියෙන ඉතින් මම මේ වෙලාවේදී එකතු කරගන්න අපි කලින් හදාගත්ත ජෙලටින් ටික. ඉතින් මම දැන් ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන ජෙලටින් ටික හොඳින් දිය කර ගන්නවා. ඉතින් මේ වගේ කිරි ටික හොඳින් උතුරගෙනදී අපිට මේක ලිප ඔෆ් කර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ජෙලටින් ටිකයි චීනි ටිකයි හොඳට දිය වෙලා ඊට පස්සේ මේ කිරි එක හොඳින් උතුරන මට්ටමට ආවට පස්සේ අපිට පුළුවන් මේ විදිහට වෙනත් භාජනයකට මේක එකතු කර ගන්න. දැන් ඔයාලා මේක කෙලිම ෆ්‍රිජ් එකට දාන්න එපා. ෆ්‍රිජ් එකට ගොඩක් රස්න දේවල් දාන්නේ නැහැ අපි. ඉතින් මේක ටිකක් වෙලා නිමෙන්න තියලා ඔයගොල්ලෝ මේ විදිහට ෆ්‍රිජ් එකට දාගන්න. ඉතින් මේක පැය දෙකක් තුනක් විතර ෆ්‍රිජ් එකේ යටතට්ටුවේ හොඳින් තියන්න. ඒ කියන්නේ සාමාන්‍ය ශීතකරණයේ ඩිෆ්‍රිජර් නෙමෙයි, සාමාන්‍ය ශීතකරණයේ තියන්න. ඉතින් මේ තියන්නේ මේ විදිහට පැය දෙකක් තුනක් වගේ කාලයක් ශීතකරණයේ තියාගත්ත අපේ පුඩින් එක. ඉතින් දැන් මම මේ කුඩින් මේ වගේ චොකලට් එකතු කරගන්නවා. ඉතින් මම මේ විදිහට චොකලට් එක ග්‍රේට් කරලා තමයි එකතු කරගන්නේ. ඉතින් මේ තියෙන අපි ඉතාමත් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් පාවිච්චි කරලා ගෙදර දීම ඉක්මනට රසට හදාගත්ත කෝපි පුඩින් එක. ඉතින් මේක හදන්න ගොඩක් වෙලාවක් යන්නෙත් නැහැ. ඉතින් හරිම ලේසි. ඉතින් මම හිතනවා මේ රෙසිපි එකටත් කැමති වෙන්න ඇති කියලා. ඉතින් ඔයා මේ රෙසිපි එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, ඔයාගේ අදහස් යටින් කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක මේ වගේ රසවත් කෑමක් කරගෙන ටේස්ටි කිචන් YouTube channel එක ඔයාලව හැමෙන්නම මම අපව ඉක්මනටම එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න.